අරගලකාරයක වූ කාන්තාව හා වෙනසක් දැකිය නොහැකි සමාජය අවුරුදු 20ක් මෙහිදී සංවිධානයේ කොයිතරම් ගැටුම්වලදී තුවාල වෙලා තියෙනවද බලසේනාව මෙහෙවන එකයි තුවක්කු ඔස්සලා වෙඩි තියෙන එකයි විතරයි මන් දන්නේ ගෙදර ගිහින් මම මොනව කරන්නද මන් සංවිධාන යුනිෆෝම් එක පිටින් තුවක්කුවත් අරගෙන ගමඩ ගිය වෙලාවේ හැමෝම මන් දිහා බැලුවේ gadu sarව මම ඒ අය වෙනුවෙන් සටන් කරන්න ගියා කියලා ඒ අය තමන්ගේ දරුවෙකුට වගේ හිතලා ආශ්‍රය කෙරුවේ දැන් මම ගමට යන්නේ යුනිෆෝම් එකයි තුවක්කුවයි නැතුව මට හරියම ඇඳුමක්වත් නැහැ මට කියලා කිසිම දෙයක් හම්බ කරගත්තෙත් නැහැ දැන් කට්ටිය මාව දැක්කම වෙන පැත්තක් බලා ගන්නවා එහෙම නැත්නම් ඔලොක්කුවට hina වෙනවා මොන්ට පණ පිටින් එන්නේ නැතුව සයනයිඩ් ගන්න තිබුණනේ කියන කතාව මට පිටුපස්සෙන් කියනවා මට ඇහිලා තියෙනවා දැන් මම වළංගු කාසියක් ඕකි ඉස්සර සංවිධානයේ හිටියේ දැන් ආමිකාරියෝගේ වැඩ කටයුතු එහෙ යන්නේ යෝගේ නම හොඳ නැහැ මෙම පරිච්ඡේදයේ මිසි ආරම්භ කෙලිය ඉදියාන ප්‍රශ්නය මම මගින් මෙසුවෙමි මේ නුවේද අත දවසේ යථාර්ථය සංවිධානයේ සටන්කාමී සමාජිකවන් අපි සීන දුටුවේ අහස දුන්නක් සේනමන්නයි දැන් සියලුම සීන අහෝසියෝගස් නියම තත්වෙහි එලිපත්තට පැමිණ සිටින්නෙමු ආවිත සම්මන්ත අරගලයේදී සටන්කාමී සමාජිකවන්ගේ දායකත්වයන් සහ කැපකිරීම අප සමාජයේ සාමාන්‍ය චින්තන ස්වභාවයෙන් ඔබට ගිය එසේ නැතහොත් ඒවා උල්ලංඝනය කළ ක්‍රියාකාරකම් විය විමුක්ත කොට සංවිධානය තනි සමාජයක් ලෙස තමන්ම පුළුල් වර්ධනය කරගෙන නැගී සිටි අතරම ආයුධ දරුව සටන්කාමී සමාජිකාවෝද සමාජයෙන් වෙන් වූ මුළුමනින්ම ස්වාධීන සංවිධානයක් ලෙසින් ගොඩනැගී උන්හ සමාජ සටන්කාමී සමාජිකයන්ගෙන් වෙන් වූ සිටින් විශ්වාස කර නොහැකි විස්මය සමගින් ප්‍රශංසාව පළ කළේය දෙමළ දේශපාල නායකත්වයන් විසින් යෝජනා කරන ලද වෙනම රටක් සඳහා වන අරගල ක්‍රමවේදයේ ඒ අඩංගු වූ සීලම විවේචනයන්ද සමග දෙමළ ජනතාව පිළිගත යුතු විය ආයුධ සන්නද්ධ අරගලේ හේතුවෙන් ඇති වූ බාහිර පරිසරයේ වෙනස් වීම ආයුධ දරූ කාන්තාවන්ද අනුමත කරන බවට මතයක් සමාජයේ ඇති කර තිබුණි කාන්තාවන් අරගලයට එක් වූ ආරම්භක කාලයේදී කාන්තාවන්ට එරෙහිව සමාජ හිසෝසවා තිබූ දෝෂ ආරෝපණ ක්‍රමයෙන් අඩු වී ගොස් පසුව නැත්තරම නැති වූයේ ඒ නිසාය තවත් එක් වැදගත් කරුණක් වන්නේ දෙමළ සමාජයට අනුව අධික ලෙසින් මර්ධනකාරී සංකල්ප සහ මතවාදයන් තුළින් පෝෂිත වන ලෙසින් කාන්තා පෞරුෂත්ව ශක්තිය පවුල් ව්‍යූහය තුළත් තීරණාත්මක ගොඩනංවා පැවතීමයි නිවසින් බැහැරට නොගිය අධ්‍යාපනයක් නොලද ස්ත්‍රීන් ලෙසින් සිටියත් ඔවුන්ට බලය හා ඉතිරි කිරීම මගින් හදිසි අවස්ථාවලදී පවුලේ ආර්ථිකය දරා ගැනීමේ ශක්තිය සහිතව කාන්තාව බලවත් කර තිබුණි සාමාන්‍ය මිනිසෙකුට හිමි අයිතිවාසිකම් පවා ප්‍රතික්ෂේප කරන අවස්ථාවන්හිදී ඉතාමත් ඉහළ ඉවසා දරා ගැනීමේ ශක්තියෙන් යුතුව ප්‍රශ්නවලට මුහුණ දී ශක්තිමත් ආකල්පය කාන්තාව තුළ වර්ධනය වීමට හේතු වූයේ ඔවුන් මත වූ මර්ධනයන්මය මෙහිම දිගුවක් ලෙසින් ජාතිය විමුක්තිය උදෙසා ආයුධ සන්නද්ධ සටන්කාමී කාන්තාවන් ලෙස ඔවුහු අරගලෙහි ආරම්භයේදී එඩිතර විදියට බැස්සාහ ගැඹුරු දේශපාලන සහ සමාජ දැනුම ගවේෂණයක් සහිත වූ බොහෝ කාන්තාවෝ තබා ගොස් ඇති පාලකුණු දිගේ දෙමළ කාන්තාවෝ අරගල කළ දේශපාලනයට ප්‍රවේශ වූහ මේ පවතින අමිහිරි සත්‍ය නම් කාන්තාවන්ගේ දැනුම් සහ චින්තන වෙනස් වීම ඇති කරන වෙනුවට ආයුධ දරා සටන් කිරීම මගින් සමාජයේහි තමන්ගේ තත්ත්වය ශක්තිමත් කර ගැනීම වඩාත් පහසුවෙන් සිදු කළ හැකි යනුවෙන් කාන්තාවන්ද සිතා සිටීමයි මගේ පාසල් කාලයේදී විමුක්ති කොටි සංවිධානය එකම එක විශාල විමුක්ති සංවිධානය ලෙසින් මහත් වර්ධනයක් ලබා තිබුණි කාන්තා බලසේනාවන් සටන් පෙරමුණුවල වීර දීර ක්‍රියා මෙන්ම ජීවිත පරිත්‍යාග ගැනීමෙහිදී දී සිටියහ මම සංවිධානයට බැඳෙද්දී
පාසල් වියේ උද්වේගය සහ උනන්දු හැරෙන්නට දේශපාලන සමාජ පිළිබඳ කිසිම අවබෝධයක් මට තිබුණේ නැත. 1989 වසරේ සිට 1992 වසර දක්වා වූ කාලය තුළදී කාන්තා සමාජිකාවෝ දහස් ගණනින් සංවිධානයට එක් වූහ. ඒ හේයින් කාන්තා පුහුණුකාරයන් 300 දෙනා බැගින් සිටින මූලික ආයුධ පුහුණු කඳවුරු දෙකක් එකවර පැවැත්විය. යාපනයේ පොලිකණ්ඩෙහි සුගී පුහුණු කඳවුර, තෙන්මාරච්චෙහි කිලාලි සෝදියා පුහුණු කඳවුර, තිලකා පුහුණු කඳවුර යනාදියට අමතරව 1992 වසරේදී දිවි බල සේනාව සහ මුහුදු කොටි කාන්තා කණ්ඩායම යනුවෙන් වර්ධනය වූ කාන්තා සමාජික බල සේනාවන් ලෝකයේ වෙනත් කිසිම රටක නොමැති අයුරින් කොටි සංවිධානය තුල ස්ථාපිත විය. ආයුධ පුහුණු ලැබූ කාන්තාවන්ට තම ශාරීරික ශක්තිය එතුලින් සහතික කළ හැකි වුවත් ඔවුන්ගේ මූලික සිතුම් පැතුම් කොයිතරම් දුරට වෙනස් වූයේද යන ප්‍රශ්නාර්ථයකි. පවුල් සංස්ථාවේ සිට එළියට පැමිණ සංවිධානය නම් සංස්ථාවට ඇතුළු වූ කොටි කාන්තාවන් සියලු දෙනාම විප්ලවවාදී නව චින්තනමය වෙනසකට ලක් වූ බව කිව නොහැකිය. වැඩ කටයුතු වල නිරත වන කාන්තාව නිමසේදී යම් කිසි පාලනයකට රැත්ව කාන්තා බාධා වඩා ගත්තේ දෙසේම දුෂ්කර හමුදා පුහුණු පාලනයන් යටතේ කාන්තා බලසේනා සටන්කාමී කාන්තාවක් ලෙස සංවිධානය තුළ ඇයව පාලනයකට යටත්ව දැඩි විය. ඉරි නිල ඇඳුම ඇඟලාගෙන අතේ ආයුධ දරාගෙන සිටින දෙමළ කාන්තාවන්ගේ මානසික තත්ත්වය මුළුමනින්ම වෙනස්ය. මගේ ආරක්ෂාව මා විසින් සකසා ගන්න ලැබිය හැකි යන්න ආත්ම විශ්වාසයත් උපන්දා සිට මිදි සමහර තහංචුලින් මිදී තම තමන් විසින්න අලුතෙන් දගනු ලැබෙන නිදහස් හැඟීමත් වගකීම් පවරන විට ස්වාධීන තීරණ ගැනීමට අවස්ථාවක් ලැබීමත් මේ සියල්ලටම වඩා කැපවීමේ හැඟීමෙන් සටන්කාමී කාන්තාවන් තුළ ඇතිවන ගති ස්වභාවයේ වෙනස් වීමත් ඇයගේ ජීවිතයේ ඇතිවන වැදගත් අංගයන්ය. චීන රතු හමුදාවෙහිද පලස්තීනයේහිද තෙලුගනාවලද අරගලය සමග එක් වී ආයුධ සන්නද්ධව කාන්තාවන් නැති කළ වීර ඉතිහාසයන්සේ ලංකාවේ කාන්තාවන් වන අප ඉතිහාසයක් ගොඩනගමු යන හැඟීම දුෂ්කර වූ ආයුධ පුහුණු ලබා ගැනීමට අපව දිරිමත් කළේය. එහෙත් එවැනි හැඟීම් තාවකාලික අත්දැකීම් බවට පත් නොවී ගුණංගුල වෙනසක් බවට පරිවර්තනය වීමට අවශ්‍ය උපාය මාර්ග සංවිධානය තුළ ප්‍රායෝගිකව නොතිබීම මහත් කනගාටුවට කරුණක් විය. කාන්තා විමුක්තිය සඳහා වන තියුණු ප්‍රතිපත්ති සැලසුම් කිසිවක් අපි සතු වූයේ නැත. කාන්තාව නිවසින් එළියට පැමිණ ආයුධ දැරීම මගින් මුළු සමාජයම අපට වෙනස් කළ හැකි යන සිහිනය අපි දුටුවෙමු. ඒත් ඇත්තෙන්ම සිදු වූයේ කුමක්ද? ආයුධ දරා සටන් කළ කාන්තා සමාජිකාවන් යුද්ධ පෙරමුණේ බොහෝ ජයග්‍රහණවලට හේතු සාධකයන් වූවත් සමාජයේ කාන්තා විෂයෙහි වූ මතවාදයෙහි කිසිම වෙනසක් අපට කිරීමට නොහැකි විය. දෙමළ සමාජයේ කාන්තා විමුක්තිය උදෙසා වන ක්‍රියාවලියේ වර්ධනීය ඉසව්වක් කාන්තා ආයුධ සන්නද්ධ අරගලෙහි පරාජය සමග අවසන් විය. අධ්‍යාපන සහ ආර්ථික තත්ත්වයන් තුළ කාන්තාවන්ව ප්‍රවර්ධනය කිරීමත් ස්ත්‍රී පුරුෂයන් ලිංගික වෙනස්කම් වලට ඔබ්බෙන් ඔවුන්ගේ මනුෂ්‍යත්වය අන්‍යෝන්‍ය ලෙසින් ඇගෙයීමත් මගින් ස්ත්‍රී විමුක්තිය සැබෑවක් වන්නේය යනුවෙන් සංවිධානයේහි නායකතුමා කාන්තා දිනයට නිකුත් කර නිවේදනයන්හි ස්ත්‍රී විමුක්තිය පිළිබඳ අදහස විවිධ අයුරින් විස්තර කර ඇත. දේශපාලන අංශයේ කාන්තා අංශයට අයත් කටයුතු ලෙසින් සමාජයේහි කාන්තා අයිතිවාසිකම් පිළිබඳව අවබෝධය ඇති කිරීමත් කාන්තාවන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමත් සමාජයේ පීඩාවටපත් කාන්තාවන්ව හඳුනාගෙන ඔවුන්ව පුනරුත්ථාපනය කිරීමත් තවත් පුළුල් අයුරින් සමාජ වෙනසක් සඳහා කටයුතු කිරීමත් යනාදිය ප්‍රධාන වේ. දේශපාලන කාන්තා අංශයේ වැඩසටහන් ඒකක පැවතියේ මෙම කටයුතු වලට අලුතින් සටන්කාමී සමාජිකාවන් එක්කර ගැනීමත් කාන්තාවන් සඳහා වන සමහර කටයුතු කිරීමත් සඳහා පමණකි. මක්නිසාදියත් සංවිධානයේ මුළු අවධානයත් මුළු සම්පතුත්
යුද්ධයට වැය කරමින් ජයග්‍රහණය කරා හරවා තිබුණේ 1999 දී වන්නේ යුද්ධය මහත් උග්‍ර අතට හැරුණි දේශපාලන අංශයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අංශය අලුතින් සමාජිකවන් සංවිධානයට එකතු කර ගැනීම සඳහා කටයුතු කළේය එය බහරව සිටියේ ජේෂ්ඨ වැඩිහිටි සටන්කාමී සහෝදරියකි කාන්තා සහ පිරිමි සටන්කාමීව ඔහු සමග එක්ව ක්‍රියාත්මක වූහ මාස්පතා තරුණ තරුණියෝ සැලකිය යුතු පිරිසක් සටන්කාමීන් ලෙස බඳවා ගැනීමේ කොන්දේසියක් ඔවුන් වෙත සැපිරිය යුතුය ඒ සඳහා වීදි නාට්‍ය සම්මන්ත්‍රණ වීර හේරි වේදිකා වැඩසටහන් ආදී සමග පුත්කලික හමුවීම සිදු කළේය ඒ සඳහා දේශකයෙකු ලෙසින් සහභාගී වීම අතිරේක කාර්යයක් ලෙස මා වෙත පවරා තිබුණේ සමාජ වෙනසක් ඇති කළ හැකි කාන්තාවන් ආයුධ සන්නද්ධතර කළේට සම්බන්ධ වීම තුළින් පමණක් මෙවන අදහස මම ඉදිරිපත් කර ඇත්තෙමි එහෙත් ආයුධ සන්නද්ධතර කළේට සමාන්තරව සමාජ වෙනසක් සඳහා වන වැඩසටහනද ඉදිරියට ගෙන යාමක් සිදු නොවිය සංවිධානය තුළ කාන්තා සටන්කාමීන්ගේ වගකීම් සහ ක්‍රියාකාරීත්වය පුළුල් කෙරින කාන්තා බලයණී යනුවෙන් පරිපාලන ඒකකයක් වෙන්කර බොහෝ බල සේනා සහ අංශ නිර්මාණය කර තිබුණි පුළුල්ල පැතර තිබූ සටන් පෙරමුණුවලත් පසු බලයණිවලත් ඔහු ක්‍රියාත්මක වූහ කාන්තා පාර්ශ්වයේ නව තනතුරු ලෙසින් සෙන්පති සහ වගකීම් බාර නිලධාරී තනතුරු නිර්මාණය විය එහෙත් සටන්කාමී සමාජිකවන් අතරෙහි ආරම්භයේ පැවති හඳුනා ගැනීම සහ එක්සත්කම අඩු වන්නට විය කාන්තා බල ඇණියට අයත් සටන්කාමීන්ගේ එකම ආකාරයේ වූ දූරාවලි ආශ්‍රිතව වෙනස් වීම සහ වෙනස්කම් ඇති විය විමුක්ති කොට සංවිධානයේ ප්‍රථම කාන්තා ආයුධ පුහුණු කඳවුර පැවැත්වුවේ 1985 වසරේ ජූනි මාස 18 වෙනි දින ඉන්දියාවේ තමිල්නාඩුවේ තින්ඩොක්කල සිරිමලයේ ප්‍රදේශයේදී සංවිධානයේ ඉතාමත් විශිෂ්ට පුහුණු කර වූ පොන්නම්මාන් මාස 6ක කාලයක දුෂ්කර පුහුණු කාන්තාවන්ට ලබා දී තිබුණි. ඊට පසුව යාපනයේ කිලාලිහිේ පැවැත්වූ දෙවන පුහුණු කඳවුර එහිදී පුහුණුව ලබා ඇත්තේ සටන්කාමී කාන්තා සමාජිකවන්ය කාන්තා සටන්කාමීන්ගේ කිසිදු පරිපාලන ඒකකයකට පිරිමි සටන්කාමීන් අනවශ්‍ය ආයුරින් මැදිහත් වීම කාන්තා සෙන්පතිවරියන් කැමැත්තක් දක්වුවේ නැත ආරම්භයේ සිටම කාන්තා සමාජිකවන්ගේ කටයුතු පිළිබඳ නායකතුමා තම ඍජු මඟ පෙන්වීම කළේය නිවසේදී තම පියා කෙරෙහි දක්වන සෙනෙහස සහ හැඟීම් බර සමීපවව කාන්තා සමාජිකාව නායකතුමාට දක්වූ බව ප්‍රතික්ෂේප කරනු හැකි සත්‍යකි කාන්තා සහ පුරුෂ සටන්කාමීව එකට පුහුණුව ලබා එකට කටයුතු කළත් ඉතාම දැඩි විනය නීති රීති උල්ලංඝනය කරන විට දැඩි දඬුවම් ලබා දෙන්නේය සංවිධාන මෙම කරුණේදී කාන්තා සටන්කාමීන් උදෙසා ආරක්ෂක පවුරක් විය සමහර වියතිරේක සිදුවීම් තුනු වුණා නොවේ එහෙත් ඒ සඳහා වන විනය ක්‍රියා මාර්ග සංවිධානය විසින් සිදු කරන ලදී 1993 වසරේ ජනවාරි මාසයේදී සංවිධානය සියලුම කාන්තා සමාජිකවන් කිලාලීහි සෝදියා කඳවුරේදී එක් රැස් කර ඔවුන් සියලු දෙනා ඉදිරියේ කාන්තා සමාජිකවන් දිනෙකට මරණ දඬුවම ලබා දෙනු ලැබුණේ වඩමාරච්ච කඳවුරක සිටියේදී ඔවුන් තිදෙනා සංවිධානයට අයත් නොව පිරිමි සමග ලිංගික සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා එල්ල කර සංවිධානය විනය නීති රීතිවලට අනුව ඔවුන්ට එරෙහිව එම දඬුවම ක්‍රියාත්මක කළේය වැරැද්දට සම්බන්ධ වූ පිරිමින්ටද පොදු ජනයා ඉදිරියේම මරණ දඬුවම ක්‍රියාත්මක විය සටන්කාමී සමාජිකවන් අතර දැඩි සම්බන්ධතාවක් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා කාන්තා බල ඇණ සියල්ල එක් කර කාන්තා සභාව යනුවෙන් සංවිධානයක් ස්ථාපිත කළ යුතු යන්න කාන්තා සෙන්පතිවරුන්ගේ කැමැත්ත විය මෙම අදහස නායකතුමා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ එම අදහස පිළිගෙන එම රැස්වීමට තමන් සහභාගී වී තම අදහස ප්‍රකාශ කරන බව පැවසුවේය එම සංවිධානයේ නායකත්වයට කර්නල් විදුෂාද ඊට පහළ නිලයට කර්නල් දුර්ගාද එහි ලේකම් තනතුරට මාද
භාණ්ඩාගාරික තනතුරට ජේෂ්ඨ සමාජික දැනනිද තෝරා පත් කරගත් කාන්තා සභාවේ පරිපාලන වියදම් සඳහා නායකතුමා රුපියල් 50,000ක මුදල කර්නල් විදුෂාවත ලබා දුන්නේය. සටන්කාමි කාන්තා සමාජිකාවෙන් මිගේ කටයුතුවලට අදාළ විවස්ථාවද නිර්මාණය කෙරුණි. කාන්තා සටන්කාමින්ගේ අවශ්‍යතා සහ ප්‍රශ්න ගැන විමසීමක් කර ඒ සඳහා වන වියදම්ද සොයාගත්තේය. විසඳුම්ද සොයාගත්තේය. මෙම රැස්වීමේ වාර්තාව කෙලින්ම නායකතුමාට යවන හේයින් කාන්තා අංශයේ පරිපාලන ඒකකයන්ගේ අනිකුත් සෙනෙපති තනතුරු දැරූ අය මහත් අවධානය යොතුව කටයුතු කළහ. සටන් පෙරමුණෙහිද වෙනත් ක්‍රියාකාරකම් වලදීද කාන්තා සටන්කාමී නියෝජනය ඉහළින්ම පැවති හේයින් කාන්තා සෙනෙපති සහ වගකීම් භාර අයගේ අදහස් වලට ඉදිරි ප්‍රස්තාව සලසා දීමට සිදු විය. කාන්තා සමාජිකයන්ගේ විවාහයන් සහ විවාහයට පසුව ඔවුන්ගේ අඛණ්ඩ ක්‍රියාකාරකම් පිළිබඳව බොහෝ ප්‍රශ්න ඇති විය. සංවිධානතුර සටන්කාමී ස්ත්‍රී පුරුෂ ප්‍රේම සම්බන්ධතා සහ විවාහ සම්බන්ධතා ඇති විය. විමුක්තිගොඩ සංවිධානයේ විවාහ කටයුතු පිළිබඳ කණ්ඩායමේ නායකත්වයට නායකතුමා විසින් දේශපාලන උපදේශක ඇන්ටන් බාලසිංහම්ව 1991 වසරේදී පත් කරනු ලැබුවේය. එම තනතුරේ තමන්ට තවදුරටත් කටයුතු කළ නොහැකි බව පවසා ඔහු ඊළඟ වසරේදීම එයින් ඉවත් විය. පසු අවස්ථාවක ඒ සඳහා හේතු වූ කරුණු ඔහු මෙසේ සඳහන් කළේය. කසාද බඳින වයසට ආවහම කාන්තා ගොඩා සංවිධානයේ ඉන්නවා. සටන් කරලා තුවාල වෙලා ආවය වහින් වෙච්ච සටන්කාමි කාන්තාව ඉන්නවා. මේ අයව කසාද බඳින්න සංවිධානයේ ඉන්න පිරිමි සමාජිකයෝ ඉදිරිපත් වෙන්න ඕනේ. අපේ කොල්ලන්ගෙන් සමහරු තමන් එක්ක එකතු වෙලා සටන් කරපු ගෑනු ළමයින්ව කසාද බැඳීම ගැන හිතන්නේ නැතුව ලස්සන හොඳ රස්සාවල් කරන එහෙම නැත්නම් පිටරට නෑදෑ ඉන්න පවුල්වල ගෑනු ළමයි හොය හොයා ඇවිදිනවා. ඒ වගේ කසාද බැඳීම් වලට මාව අවශ්‍ය නැහැ කියලා නායකතුමාට කියලා මං අයින් වුණා. පසුගිය කාලයේදී ස්ත්‍රී පුරුෂ දෙදෙනාම සටන්කාමී සමාජිකයන් වන අයගේ විවාහ දිරිමත් කළේය. ඉහළ සෙනෙපති තනතුරු දැරූ අය සංවිධානයේ කාන්තාවන් කැමැත්තෙන් විවාහ කරගත්හ. අනිකුත් සටන්කාමී අතර පවා ප්‍රේම සම්බන්ධතා සහ විවාහ ස්වභාවයන් ඇතිවන්නට විය. සමාජිකයන් ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගැනීමේදී තම වගකීම් භාර තනතුරු දරන අයගේ මාර්ගයෙන් ඒ නායකත්ව මූලස්ථානයට දැනුම් දිය යුතුය. විවාහයට පෙර ඔවුන් ලිංගික සම්බන්ධතා පැවැත්වීම දැඩි දැනුවම් වන වැරැද්දක් විය. පිරිමි අයගේ විවාහ විය හැකි වයස අවුරුදු 29 වූ අතර කාන්තාවන්ගේ වයස අවුරුදු 23ක් විය. මේ අතර දෙදෙනා හෝ එක් අයෙක් හෝ අනිවාර්යෙන්ම අවුරුදු 5කට වඩා සංවිධානයේ සේවය කර තිබීම අවශ්‍ය විය. සටන්කාමී සමාජික සමාජිකාවන්ගේ සමහර විවාහවලදී කුලය පිළිබඳ සැඟවුණු මතයන් අවධාරණය කර තිබුණි. එහෙත් බොහෝ සටන්කාමියෝ මෙම බාධක තරණය කර විවාහ වී සාර්ථක පවුල් ජීවිතයක් ගත කළහ. අපේ පවුලේ ආච්චි එනම් අම්මාගේ අම්මා කුලභේදය සලකන්නියක් වූවාය. අපේ නිවසේ වැඩ කිරීමට පැමිණෙන අයෙකුට ආච්චි බීමට වතුර දෙන්නේ බෝතලයක බව මගේ නිරීක්ෂණයට ලක් විය. දිනක් වතුර ඉල්ලා සිටි මොහොතේ ආච්චිට පෙර මම වතුර බොන ලෙස සෙම්බුවෙම වතුර ගෙනවිත් දුන්නෙමි. ආච්චි ඉතාමත් දැඩිසේ කෝපයට පත් වූවාය. මා සමග කිසිවේ කතා නොකළ අතර ආච්චියම සෙම්බුව එළියට විසි කළාය. සමාජයේ කුලය යන මහත් බලවත් ප්‍රශ්නයක් බව මට එවිට තේරුම් ගියේය. සංවිධානයට බැඳී යාපනයේ දේශපාලන කටයුතු සඳහා ජනතාව අතරට ගිය මොහොතේ උගත් වැදගත් මිනිසුන් පවා කුල මඩ ගොහොළුවේ වැටී සිටින සමාජ ක්‍රූරත්වය මම දුටුවෙමි. එය මා තුළ මහත් කම්පනයක් ඇති කළේය. කේ ඩානියල් ලේඛකයාගේ නිර්මාණ මගින් කුල ක්‍රූරත්වය සමාජයේ බහුලව පවතින ආකාරය අවබෝධ කරගත්තෙමි. අපට රටක් ලැබුණු වහාම මේ සඳහා වන දැනුවත් කිරීම සමාජ වැඩසටහන් අතර සිදු කිරීමේ අවශ්‍යතාවය මම මගේ සටන්කාමී ඉහළියන් සමඟ කතා බහ කළෙමු.
සටන්කාමී වූ බොහෝ දෙනෙක් කුල ක්‍රමයේ මුළුමනින්ම පිළිකුල් කළහ. එමෙන්ම ඒට් එරියෝ සටන් කිරීමේ අවශ්‍යතාවය අවබෝධ කරගත්හ. ආයුධ පොහොන ලබා සටන්කාමීක බවට පත්ව සිටියද සමහරුන්ගේ හිත් තුළ ජාතිය, ආගම, අනවශ්‍ය සම්ප්‍රදායන්, මිත්‍යා විශ්වාසයන් ආදී කිසියම් ප්‍රමාණයකින්වත් වෙනස තිබුණේ නැත. මෙවැනි තත්ත්වයක් පවතිද්දී වයසින් ඉතාමත් වැඩි සටන්කාමී පිරිමින් ඕන්ට වඩා බොහෝ වයස අඩු සටන්කාමී තරුණියන්ව විවාහ කර ගැනීමට අවසර ඉල්ලා සිටින අවස්ථාවල උබතෝ කෝටික ප්‍රශ්න ඇතිවීම ස්වභාවිකය. එහෙත් එවැනි අවස්ථාවන්හිදී තීරණ ගැනීමේ බලය සටන්කාමී සමාජිකයන් සතුවිය. සමහර සෙන්පතිවරු තමන්ගේ සටන්කාමීන් සඳහා වන නිර්දේශ කිරීම ඇතිවන විට බොහෝ ගැටුම් ඇතිවීම ස්වභාවිකය. එහෙත් කාන්තා පාර්ශවයෙහි වගකීම් භාර අයට අධිකව පීඩනයක් ඇති වෙයි. විවාහ වේද දනම සේවය සඳහා යන අවස්ථාවන්හිදී සටන්කාමී පවල්වල දරුවන් බලා ගැනීම සඳහා ආරක්ෂක ස්ථානයක් ඇති කිරීම පිළිබඳ උපදේශයකට අනුව එම වගකීම මා වෙත පැවරුණි. ඒ අනුව පළමු වතාවත පොදු කුඩිරිප්පුවේහි තලයේ කුලන් දේහල් කාප්පගම් ලදරු ළමා සුරගේ මධ්‍යස්ථානයේ බිහි විය. මේ අතර සාමාන්‍යයෙන් විවාහ විය යුතු වයස පසු කළ හා ආවායත අවිවාහක සටන්කාමී කාන්තාවෝද බොහෝමයක් වුණහ. සංවිධානය අනවරත වැඩවලදී දැඩි ලෙස යෙදී සිටි හේයින් තමන් වයසට යමින් සිටින බව හෝ ජීවන සහකරුවෙක් සොයා ගැනීම පිළිබඳ හෝ ඔවුන්ට හැඟීමක් නොවිය. සංවිධානය ඔවුන් සඳහා ආරක්ෂාවත් මූලික අවශ්‍යතාවයනුත් සටන්කාමී සමාජිකාවක් යන සමා තත්ත්වයක් ලබා දී තිබුණේ. මා දන්නා බොහෝ සටන්කාමී සහෝදරියෝ විවාහ නොවී දිගටම අරගලයට දායකත්වය දැක්වීමට කැමැත දක්වූහ. මෙහිදී සංවිධානය ඔවුන්ගේ කැමැත්තට ඉඩ දුන්නේය. සටන් බිමේ අධික ලෙසින් කාන්තාවන් ක්‍රියාත්මක වූවත් අදාළ අංශෙහි අනතර නිලධාරී බලය සහිත අය ලෙස පිරිමින්ම උන්හ. දීර්ඝ සටන් අධ්‍යක්ෂ ඇති සෙන්පති කාන්තාවන් ස්ත්‍රී පුරුෂ සටන්කාමීන්ට අනතර නිලධාරීවරුන් ලෙස නායකතුමා පත් කර තිබුණේ. කර්නල් විදූෂා, කර්නල් දුර්ගා යන අයට සටන් බිමේ වගකීම් කොටසක් කර දී තිබුණේ. මේ අයුරින් විමුක්ති කොටි කාන්තා සටන්කාමීන්ගේ වර්ධනය මිලිටරිමය ව්‍යූහය තුළ ඇති වී තිබුණේ. 1992 වසරේ මැයි මාසයේදී යාපනයේ විනිස්ටන් තියටර්හිදී විමුක්ති කොටි සංවිධානයේ කාන්තා පෙරමුණේ කාන්තා මහා සමුළුවක් පවත්වා වැදගත් යෝජනා 10ක් ස්ථීර කරගත්තෙමු. එයින් ප්‍රධාන එකක් වූයේ දෑවැද්ද තහනම් යන්නයි. දෙමළ සමාජයට අනුව කාන්තාවන් පමණක් නොව මුළු සමාජයේම පීඩා විඳින ප්‍රශ්නයක් බවට දෑවැද්ද පත් වී තිබුණි. මේ පිළිබඳව සමාජ පර්යේෂණ සිදු කර දෙමළ ඊලාම් නීති පරිපාලන අංශයෙහි නීති සම්පාදක අංශය විසින් විවාහ පරිත්‍යාග තහනම් නීති යනුවෙන් වෙනම නීතියක්ද පනවන ලදී. එහෙත් ප්‍රායෝගිකව විමුක්ති කොටින්ගේ නීති පරිපාලන සංග්‍රහය තුළ දුහුවිලි වැදි අක්‍රීයව තිබුණු නීතියක් ලෙස දෑවැද්ද හෙවත් විවාහ පරිත්‍යාග තහනම් නීතිය පැවතින. සටන්කාමී කාන්තා විනිසුරුවරියන් ලෙසද නීතිඥයන් ලෙසද නීතිමය ක්‍රියාවලිය තුළ මාධ්‍ය අංශය වූ නිදර්ශනම් ඡායාරූපංශය, පුවත්පත්, ගුවන්විදුලි ආදිය තුළත් කටයුතු කළහ. සටන්කාමී සමාජිකාවන්ගෙන් බොහෝ දෙනෙක් ආයුධ සන්නද්ධකරණයට ඔබ්බෙන් වූ නිර්මාණාත්මක කුසලතාවෙන් සහ සමාජ සහ දේශපාලනික ශේෂ්ත්‍රවල පැතිරුණු ගවේෂණයන්හිද නිරත අය වූහ. එහෙත් සංවිධානයෙහි අරගල මතවාදී සීමා රාමුවෙන් එළියට නොපැමිණෙන අරගලයේ සාධාරණත්වය යුක්ති සහගත බව ශක්තිමත් කරන අයුරින් ඔවුන්ගේ නිර්මාණ හැකියාවන්ද ප්‍රකාශන හැකියාවන්ද සකස් කර ගැනීමට හැකිව තිබුණේය. විමුක්තිකොට සංවිධානය ගරිල්ලා ව්‍යාපාර ස්වභාවය පසුකර සාම්ප්‍රදායික හමුදාවක් බවට වර්ධනය කර අවසාන කාල පරිච්ඡේදයේ හුදකලා සමාජයක් බවට පරිවර්තනය වී තිබුණේ. සටන්කාමීන් ඔවුන්ගේ පවුල් දරුවන් සංවිධාන නඩත්තු කරමින් සිටි වැලිහිටි සටන්කාමීන් මහවිරුදරුවන් දෙමව්පියෝ චිම්චෝලේ ළමා නිවාසය කාන්තාරෝබන් අරුච්චෝලේ පාසල පුනරුත්ථාපන සංවිධානවලින් හදා වඩාගත් දරුවන්
කිසියකුත් පිළිසරණක් නොමුදි සිටි කාන්තාවන් වැඩිහිටියන් මානසිකත්වයේ දුර්වල සිටි ස්ත්‍රීන් සහ පුරුෂයන් වශයෙන් සියලු දෙනාම අවසානයේ අත්තර දෙමු තත්ත්වයෙන් පසු විය ඔවුන් ආරක්ෂා කිරීම සඳහා වන කිසිම සැලැස්මක් සංවිධානයේ විසින් දියත් කර තිබුණේ නැත මුල්ලි වයික් කාලෙහි අවසන් දින කීපයේදී කාන්තා සටන්කාමීන්ගේ තත්ත්වය මහත් කනගාටුදායක විය ඔවුන්ට එම ස්ථානයේදීම සිය දිවි නසා ගන්නවා හැර වෙනත් මාර්ගයක් තිබුණේ නැත මුහුදු කොටි බල ඇනිහි සමාජිකවන් සමහර දෙනෙකු බිඩි බෙහෙත් පිළවූ වාහන සහ වෙඩි බෙහෙත් සහිත ඇඳුම් සමග සෙන්පති සුසේගී අනු ලැබෙන තෙක් මුල්ලි වයික් කල් ප්‍රදේශයේ රඳවා තබාගෙන සිටියෝය තුවාල ලැබූ බොහෝ සටන්කාමී සමාජිකාව වූ බංකර තුළ සයනයිඩ් පානය කර සිය දිවි නසාගත්හ සටන්කාමී සමාජිකාව බොහෝ දෙනෙක් සිදුවනට යන්නේ කුමක්ද නොදැන තම තම ස්ථානවල කැළවීමට පත් වුන්හ සටන්කාමී සඳහවන පොද නිවේදන කිසිවක් එහිදී ලබා තිබුණේ නැත අවසන් උත්සාහය ලෙසින් නායකතුමා සහ සෙන්පති වරුන් කීප දෙනෙකු නායකතුමා සමඟ පිටව යෑමේ සැලැස්ම තුළ සටන්කාමී කාන්තාවන් කවුරුන් හෝ අතුරත් කරගෙන තිබුණේද යන පිළිබඳ කිසිම තොරතුරක් මම දැන නොසිටියෙමි රටේ විමුක්තිය උදෙසා ආගය දරා සටන් කළ කාන්තාවන්ගේ තත්ත්වය අද සමාජයේ කොයිතරම් අයහපත් අතරපත් වී ඇද්ද ප්‍රාණය බේරා පැමිණි වරදට දිනපතා නොමැරී මරණ දුක් අත්විඳීමට සිදු වූ ඇත ජීවිතයේ ආර්ථික අර්බුද යුද්ධයේ අද්දකී මිස ඇතුව මානසික බර සමාජීය අපවාද සුදුසු ජීවන සහකරුවෙකු සොයා ගැනීමට පවතින ප්‍රශ්න යනුවෙන් සටන් කිරීමට ගිය කාන්තාවන් විඳින දුක් වේදනා සීමා බිඳගෙන දීර්ඝ වෙයි දෙමළ කාන්තාව තුළ ස්වභාවයෙන් පවතින ඉවසා දරාගෙන සිටීමේ හැකියාවත් දුක් දෝමනස්යන්ට එරෙහිව අරගල කිරීමේ මානසික ස්වභාවය සටන් පෙරමුණ වලදී උගත් ඉලිතර බවත් ඔවුන් අද තම ජීවන අරගලය ඉදිරියට ගෙන යාමට ශක්තියක් වී ඇත එහෙත් ඊළඟ පරම්පරාව බිහිවන්නේ ඔවුන්ගේ මානසික පීඩාවන් දරාගෙනය ඕටා සැරිය සමග එන්න අප සමග පොත් කියවන්න අපගේ චැනලයේද සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකනේ ක්ලික් කරන්න ඔබගේ අදහස් සහ යෝජනා අප වෙත ඉදිරිපත් කරන්න